සර්ව සම්පූර්ණ වෙච්ච මිනිස්සු මේ ලෝකෙ තුල නැහැ. හොඳ කාන්තාවක් සොයාගන්නවා කියලා කියන්නේ අසම්පූර්ණතා හොය හොයා ඉන්න එක නෙමේ. ඔබ ඔබට ගැළපෙන සම්පූර්ණ කෙනෙක්ව සොයාගන්න එක. කොහොම වුණත් හොඳ කාන්තාවක් මේයි කියන්න ලෝකෙ සම්මත නැහැ. අපි ගත්තොත් එහෙම කාන්තාවක් හොඳයි කියලා කියන්න මනෝවිද්‍යාත්මක හා සමාජීය සම්මත ලෙස කතා කරන දේවල් වැඩි වාර ගණනක් ඔප්පු වෙච්ච නැත්නම් වැඩි පිරිසක් සනාථ කරපු ඒවා විද්‍යාත්මක වශයෙන් ගොනු කරලා යම් යම් මනෝවිද්‍යාඥ වගේම සමාජ නිර්මාතෘවරුන් ඉඟි එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම නිර්ණායක විදිහට ගන්න පුළුවන් කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. අද වීඩියෝයෙන් අපි කතා කරන්නේ මේ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉඟි 11ක් ගැන. මේ ඉඟි 11 ආශ්‍රය කරගෙන ඔබත් එක්ක ඔබ දැන් තෝරගෙන ඉන්න කෙනා හොඳම කාන්තාවද එහෙම නැත්නම් ඔබට වඩාත්ම ගැළපෙන කාන්තාවද කියන එක තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. හැරල් මැක්මිලන් කියනවා සෑම සාර්ථක මිනිස්සෙක් පිටිපස්සෙම කාන්තාවක් ඉන්නවා කියලා. ඒ වගේමයි ඔහු ප්‍රකාශ කරනවා ඔයා හොයාගත්ත පෙම්වතිය හෝ බිරිඳ තුලින් ඔයාට අම්මත් බිරිඳත් කියන දෙන්නම දකින්න හම්බෙනවා නම් ඔයා ගොඩාක් වාසනාවන්තයි. තමයි ඇය ඔබට හොඳ පුද්ගලයෙක් වෙන්න පොළඹවනවා කියන එක. ඇය ධනාත්මක ශක්තියක් ඔයාට ඇති කරලා දෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ඇය ඔයාව ෆෝස් කරන්නේ හෝ එහෙම නැත්නම් බලකිරීම කරන්නේ නැහැ. ඇයගේ ධනාත්මක ශක්තිය තුලින් ඔයාට දැනෙන්න ගන්නවා ඕන අභියෝගයක් මට බාරගන්න පුළුවන් කියන කාරණේ. ඒ සඳහා ඇය ඔබට නිරන්තරයෙන් ධනාත්මක තල්ලුවක් දෙනවා නැත්නම් හොඳට ඔයාව හඳුනගෙන තමයි ඒ කාරණේ කරන්නේ. කෙනෙක් සාමාන්‍යයෙන් සුවීවත්ව එහෙම නැත්නම් මමත්වය වර්ධනය කරගන්න සම්බන්ධකම් හදා ගන්නවා. වාහිතණ්ඩ පර්සනල් රිලේෂන්ෂිප් කියන සංගරාව කරපු පරීක්ෂණයකින් තහවුරු වෙලා තියෙනවා. දැන් අපි කෙනෙක් එක්ක සම්බන්ධකම් හදා ගන්නකොට සුවීවත්ව එහෙම නැත්නම් මමත්වය මම කියන කෙනාව වර්ධනය කරගන්න ඒ නිසාවෙන්ම අර ඒ සම්බන්ධ වෙන කෙනා තුළ තියෙන ධනාත්මක ගුණාංග ධනාත්මක අංග ලක්ෂණ මට කාවදිනවා. සරල උදාහරණයක් විදිහට මේක ගත්තොත් එහෙම මම සම්බන්ධ වෙලා ඉන්න කෙනා ටිකක් ආගමික මුහුණුවක් ගන්න ආගමට ලැබි කෙනෙක් මා නොදනුවත්තම මාත් ආගමික ලැබියා වැටි ආගමට සම්බන්ධ වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේක සාමාන්‍යයෙන් අර එකතු වෙලා ඉන්න කෙනා තුල තියෙන ආකල්ප අනික් කෙනාට බලපානවා ඔහුගේ දියුණුව සඳහා. ඒ වගේමයි ඍණාත්මක කෙනෙක් සමග සම්බන්ධ වීම තුල ඒ ඍණ ආකල්ප මටත් බලපානවා. මේ කාරණේ තමයි ඇය ඔබගේ වෙනස්කම් හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. නිකමට හිතන්ට ඔයයි අයයි රණ්ඩුවක් ඇති වෙනා කියලා මොනවා හරි පොඩි දෙයකට රණ්ඩුවක් ඇති වෙනා කියලා ඒ ජීවිතයටවත් එයා ඔයාගේ රිලේෂන්ෂිප් එකේ සම්බන්ධ තිබ්බ අඩුලුහුඩුකම් ඒ සඳහා අරගෙන ඒ කාරණේ පොයින්ට් කරලා රණ්ඩු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඇයගේ මතවාද ඔබ මත බලෙන් පටවන්න උත්සාහ කරන්නේ නැහැ. ඇය කියන්න තියෙන දේ ඍජුව හා කෙලින් ප්‍රකාශ කරනවා. ඒ මත ඉඳගෙන ඇය තර්ක කරනවා. නමුත් එයාගේ අදහස ඔබ තුලට දාලා ඔබ තුලින් ඒක ක්‍රියාත්මක වෙයි කියලා කොයිම විදියකටවත් අපේක්ෂා කරන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. තුන්වෙනි කරුණ තමයි ඇය ඔබගේ හොඳම රසිකාවියක්. ඇත්තටම හොඳ දේ ඔබගේ අරමුණ ඉෂ්ට සිද්ධ කරගන්න ඇය ඔයාව දිරිගන්වන අතර ඒ දේවල් එයාගේ යාළුවොත් එක්ක බෙදා හදා ගන්නත් අමතක කරන්නේ නැහැ. ඒත් එක්කම ඔබට අවස්ථාවන් උදා වෙනකොට ඒවා සෙලිබ්‍රේට් කරන්ද සමරන්ද ඔබට වැඩිය උද්‍යෝගයෙන් වැඩ කරන්නේ යා. ඒකට හේතුව තමයි ඔබට ධනාත්මක ලෙස ඉස්සරහට යන්න ඇය තුළ හොඳ දැක්මක් ඇයගේ පැත්තෙන් තියෙන හින්දා. ඒත් එක්කම තව දෙයක් තියෙනවා.
ඇය සමහර වෙලාවට සවිඥානික විචාරයන් විවේචන ඔයාට ගේන්න පුළුවන්. ඒව සමහර වෙලාවට මේ ප්‍රතිපෝෂණ අපි හිතනවට වැඩිය ඇත්තටම වේදනාකර ප්‍රතිපෝෂණ වෙන්න පුළුවන් නැත්තම් විචාර වෙන්න පුළුවන්. ඒක එහෙම උනායි කියලා කිසිසේත්ම ඔබ අදෛරයට පත් වෙන්න හෝ දුකක් ඇති කරගත යුතු නැහැ. මොකද ඔයා යන්න ඕන මාර්ගයේ හොඳට එයා අවබෝධ කරගෙන තියෙන හින්දා තමයි එවැනි විචාර අරගෙන ඉන්නේ ඔබට. සිව්වෙනි කාරණේ තමා ඇයත් එක්ක ඉන්නකොට ඔයාට වාසනාව පෑදෙනවා, වාසනාව උදා වෙනවා කියලා හැඟීමක් ඔයාට තියෙනවා. හිතන්න පිරිමි දෙනෝදාහක් අතරින් ඇයියෝ ඔයාව තෝරගත්තේ එයා ඔයාත් එක්ක ජීවත් වෙන්න. ඒ වගේමයි සමහර වෙලාවට ඔයාට පුදුමයකුත් ඇති. මේ වගේ කෙනෙක් ඇයි මාව තියාගෙන ඉන්නේ, දාලා යන්නේ නැත්තේ ඇයි වගේ හැඟීමක් ඇති. ඒ කොහොම වුණත් වාහිතන්ද එයත් එක්ක ගත කරන කාලය තුළ ඔයාට හිතෙනවා නම් බොහෝ වැඩ කර කටයුතු වලදී මට එයා නිසාවෙන් වාසනාව ඇති වෙනවා, වාසනාව පෑදෙනවා කියලා. ඒ කියන්නේ ඔයාගේ රැකියාවේ වෙනස්කම්, එහෙම නැත්නම් ඔයාගේ අධ්‍යාපනයේ වෙනස්කම්, සම්බන්ධතාවල වෙනස්කම් සිද්ධ වෙලා ඒවා ඉහළට වර්ධනය වෙනවා නම් ඔයාට දැනෙනවා එයා ඔයාට වාසනාව අරගෙන එනවායි කියලා. ඉතින් එහෙම කෙනෙක් හිතාගන්න කවදාකවත් ඔයාගේ ජීවිතේ යන්න දාපු කෙනෙක් නෙමෙයි. පස්වෙනි කාරණේ තමයි ඇය අනාරක්ෂිත කාන්තාවක් නෙමෙයි. ඒ කියන්නේ ඔයාවට ගොඩක් කාන්තාව තව ආශ්‍රයයට ඉන්නව නම් හෝ ඔයා විශේෂිත කාන්තාව තෝරගෙන ආශ්‍රය කරනව නම් ඇය එයින් ඊර්ෂ්‍යාවට පත්වන්නේ නැහැ. එයා කල්පනා කරනවා ඇයට ඉෂ්ටකරන බැරි ඔයාගේ ජීවිතයේ තියෙන තවත් පැතිකඩ ඔවුන් විසින් ඉෂ්ට කරනවා කියලා. විශේෂයෙන්ම ඇයට අවශ්‍ය කරන්නේ ඔබේ කරන ආශ්‍රයයන් ඇයත් එක්ක බෙදා හදාගන්න එක. ඒ තොරතුරු ඒත් එක්ක ෂෙයා කරගන්න එක. ඒ විතරකුත් නෙමෙයි, හිතන්නකෝ ඒ අය ඔබගේ ජිම් එකේ, එහෙම නැත්නම් ඔබ ස්පෝර්ට්ස් කරන තැන කාන්තාව කියලා. ඒ හැම ඔබගේ ආශ්‍රය කරන කෙනෙක් ගැනම ඇය හොඳින් දන්නවා. පෞද්ගලිකව ඇයත් ඔවුන් එක්ක යම් යම් ආකාරයේ ෂෙයා කරගැනීම් කරලා තියෙනවා. ඒ නිසාවෙන් ඇයට ඔබගේ ඊමේල් එක, එහෙම නැත්නම් සමාජ මාධ්‍ය, නැත්නම් ඔබගේ Facebook ගෙනුම වගේ දෙයක් චෙක් කරලා ව්‍යාකූල වෙන්න තරම් අවශ්‍ය කරන මානසිකත්වයක් තියෙන කෙනෙක් නෙමේ. හත්වෙනි කාරණේ තමා ඇයට ඇයගේම ඉලක්ක තියෙන අතර කණ්ඩායමක් විදිහට ඔයත් එක්ක හොඳින් සහයෝගයෙන් කටයුතු කරනවා කියන කාරණේ. විශේෂයෙන්ම ගත්තොත් ඔබට හොඳ ධනාත්මක සහයෝගයක් කණ්ඩායමක් විදිහට ඇය විසින් ඔයාට ලබා දෙනවා. ඒත් එයාට පොදු වෙච්ච, එයාට අනන්‍ය වෙච්ච සිහින ඉලක්කක් තියෙනවා. මේ දෙකම සමාන ලෙස සපුරගන්න ඇය ඉතා හොඳින් කටයුතු කරනවා. ඔයත් එක්ක වැඩ කරනකොට හොඳ ටීම් වර්ක් එකක් තියෙන කෙනෙක් විදිහට වැඩ කරන හින්දා ඔයාට තියෙන ඕනම අභියෝගයක් හිතන්නේ නැතුව බාර ගන්න තරම් ශක්තියක් ඔයාට ඒ හරහා ජනනය වෙනවා. ද ජර්නල් ඔෆ් ෆැමිලි තියරි ඇන් රිවියු කියන සංගරාවේ, නැත්නම් මේ ජර්නල් එකේ පැහැදිලිව දක්වනවා පොදුවේ තම තමන්ගේ ඉලක්ක සිහින ජය ගන්න අතරේ සාමූහිකව දෙන්නා එකට එක්කහු වෙලා, අඹු සැමියෝ හෝ පෙම්වතුන් පෙම්වතියන් එකට එක්කහු වෙලා ඒ දෙදෙනා තමන් තනි කෙනෙක් කියලා හිතලා වැඩ කරන වෙලාවට එකට වැඩ කරන දෙදෙනෙකුගේ සම්බන්ධතාවය දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න පුළුවන් එකක් කියලා. හොඳ කාන්තාවක් ඔයාට ඇලිලා ඉන්නේ නැහැ, ඔයාගෙන් යැපෙන්නේත් නැහැ. ඒ කියන්නේ ඔයාට ජීවිතයේ යම් යම් අවස්ථාවල හුදකලාව, නිදහස අවශ්‍යයි කියලා හිතනවා. ඔයාට ඔයාගේ යාළුවොත් එක්ක ගත කරන්න, එහෙම ගත කරලා ටිකක් රෑ වෙලා ගෙදරට ආවයි කියලා රණ්ඩුවක් අල්ලගන්න මේ වගේ දේවල් ඇය විසින් සිද්ධ කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබගේ දෙමාපියොත් එක්ක ඔබ ඔයා ගොඩාක් කල් ජීවත් වෙලා තියෙනවා කියන අවබෝධයයට තියෙන හින්දා දෙමාපියෝ එක්ක, ගෙදර අයත් එක්ක ඉන්නවට, කාලය ගත කරනවට, ඒ වගේම තනියෙන් රැකියාවට යනවට ඇයගේ කිසිදු විරුද්ධත්වයක් නැහැ. හුදකලාව සහ නිදහස ජීවිතයේ වර්ධනය වීමට අවශ්‍ය කාරණයක් කියන කාරණේ ඇය හොඳින් අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ වගේම දෙන්නෙක් විදිහට තමන් සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයත් ඇය තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසාවෙන් අනික් අයත් එක්ක ආශ්‍රය කළයි කියලා
ඇයව තනි වෙයි එහෙම නැත්නම් ඇයව හුදකලා වෙයි ඇයව අතහරයි කියන බිය ඇය තුල නැහැ. අවවෙනි කාරණය තමයි ශාරීරික සමීපත්වයේ ඇති අවශ්‍යතාවය ඇය හොඳින් අවබෝධ කරගෙන තිබීම. කාර්ය බහුලත්වය කියන්නේ අපේ සමාජය තුල අපේ තුල තියෙන පොදු අංග ලක්ෂණයක්. ඒ කොහොම වුණත් ශාරීරික සමීපත්වයකින් තොරව හොඳ සම්බන්ධතාවයක් ඉස්සරහට යන්නේ නැහැ කියන කාරණේ ඇය හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා වෙම්ම අලුත් අලුත් අත්දැක බැලීම් එක්ක ශාරීරිකව කිට්ටු වෙන්න ඇය අවස්ථාව ලබා ගන්නවා. The Journal of Sex Research කියන සංග්‍රහ කරපු පර්යේෂණයකට අනුව ඇත්තටම හොඳ දීර්ඝකාලීන සම්බන්ධයක් පවත්වාගෙන යන දෙදෙනෙකුගේ කොච්චර කාලයක් ගියත් ආකර්ෂණය අඩුවන්නේ නැහැ කියන කාරණේ තමයි පැහැදිලි කරලා දක්වලා තියෙන්නේ. හොඳ කාන්තාවක් ඔයාගේ මිතුරොයි පවුලේ අයත් එක්ක හොඳින් කටයුතු කරනවා කියන කාරණේ තමයි අපි මේකේ 10 වෙනි කාරණේ විදිහට දක්වන්නේ. විශේෂයෙන්ම අයත් එක්ක සම්බන්ධ වෙන්න කලින් ඔබට මිතුර සහ පවුලේ අය හිටියයි කියන කාරණේ අය හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. එයාත් එක්ක තිබ්බ සම්බන්ධයේ දීර්ඝකාලීනයි කියන එකත් අය අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසාවෙන් ඔවුන්ගෙන් ඉවටට ඇදලා දාලා ඔයාව හුදකලා කරන්න අය කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට අය ඔවුන් එක්ක හොඳ සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. ඒ නිසාවෙන්ම ඔබගේ පවුලට ඇයව මැච් කරගන්න එක ගලප ගන්න එක එච්චර අමාරු වෙන්නේ නැහැ. සෙලිබ්‍රේෂන් වලට ඇයට ආරාධනය ලැබෙන එක ඔබගේ පවුලෙන් අඩු වෙන්නේ නැහැ. ඒ නිසාවෙන්ම ඔබට ඇයව පවුලට හඳුන්වලා දෙන්න අපහසු වෙන්නේ නැහැ. මොකද ඔයාගේ වංශයට එයා ගැලපෙනවා. අවසන් හා 11 වෙනි කාරණේ තමයි ඇය අසාධාරණ සම්බන්ධකම් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ කියන්නේ අසාධාරණ ලෙස ඇයට බොහෝ දේ ලැබිය යුතුයි කියලා ඇය විශ්වාස කරන්නේ නැහැ. ඇය හොඳින් දන්නවා ඇය විශ්වයේ කේන්ද්‍රය නොවන බව. ඒ නිසාවෙන් ඇයව හුරතල් කරන්න හෝ නරක් වෙච්ච ගෑනු ළමෙක් ආරක්ෂා කරනවා වගේ ආරක්ෂා කරන්න ඕනයි කියන මේ දෙකම ඇයට අපේක්ෂාවක් නැහැ. ඇය බොහෝ වෙලාවට සියලු සකලවිධ දේම තමන් වටේ කේන්ද්‍රගත විය යුතුයි කියන අපේක්ෂාවේ නැහැ. විශේෂයෙන්ම ගත්තොත් හැඟීම් කියන ඒවා රෝල කෝස්ටර් එකක සවාරියක් වගේ කියලා ඇය අවබෝධ කරගෙන තියෙනවා. හොඳ දවස් වගේම නරක දවස් එනවායි කියලාත් දන්නවා. නරක දවස් සාහම ඒකේ බ්ලේම් එක ඔයාට දාන්න ඇය ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද දුක සැප දෝලණය වෙන දෙයක් කියන කාරණේ ඇය හොඳින් අවබෝධ කරගත්ත මෙහෙමත පොළොවේ පය ගහලා ඉන්න ගෑනු කෙනෙක්. ඒ නිසාවෙන් ඔබට කිසිදු අපහසුාවක් මෙබඳු කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වා ගැනීමෙන් ඇති වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔබ එකතු වෙලා ඉන්නේ මෙහෙම කෙනෙක් එක්ක නම් සේරම නැති වෙන්න පුළුවන්. බොහෝ දේ හොඳින් වෙනවා නම් ඔබ අතිශය වාසනාවන්තයි. ඉතින් වීඩියෝව හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න. මේ අලුත්ම ජර්නල් වලින් ගත්ත තොරතුරු වලින් තමයි මේ වීඩියෝ නිර්මාණය කළේ. ඉතින් අපි හොඳනම් subscribe කරලා දිගටම රැඳෙන්නත් ඉල්ලා සිටිනවා. ගිහින් එන්න ස්තුතියි.